දේවාල වල පොල් ගැසීම දේව පූජාවක් සහදා දෙන මෙන් ඉල්ලෙන කියලා තමයි. මේවත් හොඳට තේරුම් අරගන්න ඕනේ. මොකද හේතුව මෙයා මේ අද ඊයේ පටන් ගත්ත දේවල් නෙමෙයි. අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ලා ඉඳන්ම පැවතගෙන ආපු එක්තරා චාරිත්‍රයක්. ඉතින් මෙහෙම චාරිත්‍රයක් කොහොමද නිකම්ම හටගන්නේ? මේක අභ්‍යන්තරයේ ජීවෙන දහම හැඟවිලා නිසා. මේ චාරිත්‍රයේ මුල ආරම්භ වෙච්ච හැටි කවුරුවත් දන්නේ නැහැ, හිතාගන්න. හැබැයි මේක බොහෝම ගැඹුරු හරයක් මේ පොල් ගැහිවේ අර්ථය. මේකෙන් පෙන්වන උපමා ටික දකින්න ඕන. දැන් පොල් ගෙඩියක් ගලක ගහලා හගේ බිඳෙන වෙලාවේදී අන්තිම අවස්ථාවේ අපි දකින්න හරියක් තියෙනවා. පොල් ගෙඩිය බිඳෙනකොටම සුදු පාට පොල් පේන හැමතැන විහිදිලා යන ජලයක් පේනවා. හැබැයි ওই ටික මතු කරගත්තේ කුමක් කුමක කොහේ තිබිලාද? ඔක වත් කරලා තිබෙන මොනවා? ඉතෙලාම තිබුණා මුඩු වලින් වර කරලා. කොල්ලෙල්ල. කොහු වලින් වර කරලා මුඩු වලින් වර කරලා කිවිච් එකක් හම්බුණා ඉතෙලා. අපි ඉතෙලාම වැඩ කරන්නේ ඔස්ස හක. කොහු ටික හක. ඒක තමයි පොල් ගෙඩි ලෙලි ඇරිය. ඇස්සයි පොස්සයි අහතර. ඇහැ වෙන හරියයි පොව් වෙන හරියයි දෙක අයින් කරන්න ඕනේ. ඊට පස්සේ කට්ට හරියක් තියෙනවා ඊළඟ. කට්ට කෛරාටක තියෙනගේ. කට්ට කෛරාටක කියන්නේ. කළු දහම් කියන්නේ කළු හරි. ඒකෙන් තමයි ඊළඟ වටකින් දෙන්නේ හදට. නැත්නම් වේදයයි මෝහයයි දෙක තමයි කළු පාටයි තදයි වෙන්න. දැන් ඒක තමයි විදහරින්න ඕන. අලෝභයේ අධේධයේ මෝහයේ සුදු. ඒක තමයි පොල් වලින් උපමා කළේ. ඇතුලේ සුදු පොල් වලින්. කරුණා මෛත්‍රිය ගලා යන්නේ එතන. ඒක තමයි ජලය. ලෝක සත්‍යයා ඉන්නේ ඇහැ වෙනේවයි පොව් වෙනේවයි වට කරගෙන ඒකෙන් පිළිලා. නෑ පොල් ගෙඩියේ ලිවි ගහනට ඇස්ස ගැලවිලා යනවා. කොස්ස ගැලවිලා යනවා. ඇහැ වෙන පොව් වෙන හරි අපිත් ගලව ගන්න ඕන. ද්වේෂයයි මෝහයයි නිසා තද වෙන හරියයි කළු වෙන හරියයි බිඳ හරින්න ඕන. අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් සුදු වෙන හරිය මතු කර ගන්න ඕන. කරුණාවේ මෛත්‍රියෙන් යන සිතිර විහිදුවා. මෙන්න මේක උපමාවක් වශයෙන් අරගෙන මටත් ලෝකයටත් ඇහැ වෙන පොහු වෙන හරිය මේ ගලවනවායි ගැළවිලා යා. කොල්ගෙඩි ලේ ගන්න. දේහයයි මෝහයන් සහ දින කට්ට වෙන තද වෙන හරිය විද යා. අරිස්ථාන කර ගන්න. අලෝභයයි අදේශයයි අමෝහයයි යන පුණ්‍යතාවයේ වැඩි වෙනවා. කරුණා මෛත්‍රී සිතිල මටත් ලෝකෙටත් ඇති වේවා. මෙන්න මේවා කියලා ගන්නකො. ඔන්න සෙදර පොල් ගැහිවි කොහමද? දෙවියන් පොල් ගහන්නේ කොහොමද? ඕක තමයි එදා දෙවියන් ගහපු පොල්. ඔය තමයි දේව ගුණ. ඇහැ වෙන පොල් වෙන ඒවා කොහු වෙන ඒවා අයින් කරලා දේවතාවෝ. ඒ වගේම ඇත්තද ගති කත්ත ගති ඔක්කොම අයින් කළා. තද ගති අයින් කළා. කළු ගති අයින් කළා. ලෝභ දේශමෝහ අයින් කළා. අලෝභ අදේශාමෝහ සුදු ගති මතු කරගෙන ලෝකයට කරුණා මෛත්‍රිය පැතිරෙනවා. අපි දෙකෙන් එක ගලවල හැරලා විද හැරන ඔය ටික මතු කර ගන්නවා ඕවා. මෙන්න මේ වගේ මේ උපමා පරිදි මටත් මේ ශාන්තිය පැතිරේ වගේ ගහපුවාම ඒවන් උපසංහරණය. මේ සංසන්දනය කරනවා. සංසන්දනය කරලා වෙනකොට දහම් අවබෝධයක් ලැබෙනවා. ගුණ අවබෝධයක් ලැබෙනවා. දේව ගුණේ පිහිටයි. දේවගුණේ දීකන සංකේතය ඕක. ඔය සංකේතය අරගෙන තමයි ඉසවතේ කරකෝල තුන් වතාව ඔය පොල් ගෙඩිය ගැහින්නේ. ඔළුවේ තමයි තියාගෙන ඉන්නේ
ඒ ලෝභ දේශ මොහ සිටීවි ඔක්කොම. ඔන්න ඔය ටික කරකවල අරගෙන විද හැරලා මතු කරගත්තා. අර සුදු දහම් ටිකයි කර්ණමයි කියලා. මේ පැතුනාවාගේ විද්‍යාමාන වෙනවාගේ මහතුලක් සුදු දහම් විද්‍යාමාන වේවා කරුණා මෛත්‍රී ජරාසේ පැතුවේ වගේ ගහන්නේ. මෙන්න මේ පූජාව දෙවියන් පූජාවක් වේවා කියලාම දෙවියෝ ආශිර්වාද කරනවා. අපි දේවත්වයට පත් වෙන යම් ගති ලක්ෂණයකින්ද ඒ ගති ලක්ෂණේ දරාගත් පුද්ගලයා. එනං ඉදා පටන් ඔහු අපේ කෙනෙක්. අපේ කෙනා ආරක්ෂා කරගන්නේ කොච්චර වටිනවද කියලා දේවතාවා ආරක්ෂා කරනවා. ඕක තමයි මුලදී පොල් ගැහන්නේ. අවුරුදු 10 ගානක් ඉස්සෙල්ලා. ඊට පස්සේ පොල් ගෙඩියෙන් කරන වැඩේ දන්නේ. ඔකට හෙන ගහපන් කියලා පොල් ගහන්න පටන් ගත්තා ඊට පස්සේ. පොල් ගහන්නේ හෙන ගහන්න දෙමි. නොදෙමි. ඕක යම් කිසි ආකාරයෙන් අවුරුදු 10ක පීඩාවක් ඇතින් අරගෙන තිබෙච්ච ඒ කාලේ අං අදිනවා ආදී වශයෙන් කියනෙම. ඔන්න ඕකයි කියන්නේ. කොයිදීම තමයි මතකයි. එක්කෙනෙක් කෙවෙන අර විදිහ තද ගති ඔක්කොම අනික විදහරි. ඒ විදහැල්ලා විදහැල්ලා ඊට අවගේ සංකේතවත් කරනවා. අපිත් මේ ඔක්කොම තද ගති විදහැරලා මේ මතුවෙන පොල් වාගේ සුදු වෙමු. විහිදෙන වතුර වාගේ කරුණාවේ මෛත්‍රියේ ලෝකයේ වතුරෝ. මේ තමයි අපේ සංකේත සිල්ලම. දෙවියන් සතුට වෙනවා අන්න ඒක. අපි දෙවියන් හා සමානව ජීවත් වෙමු කියලා සංකේතවත් කිරීම තමයි. ඔබ තෙල්ලම කසින් පොල් ගැහිම පටන් ගත්තා. පස්සේ කාලෙක ඔට්ටු අල්ලගෙන පොල් ගහන්න පටන් ගත්තා ඒක. ගන්න දුසිය කරගත්තා. මේ සංකේත හොරා ගන්න ඕනේ. මෙන්න මේ සංකේතයයි අංග බදින්නේ මේ සංකේතයේ පොල් ගහන්නේ මේ සංකේතයේ කියලා ඔය ලකින්න ඕනේ. ඔය නිකන් ආපුවා නෙමෙයි. අර්ථය දැනගත්තා නම් කොච්චර වැදගත්ද? ධර්මයේද ගලපෙනවා. අර්ථය දන්නේ නැතුවම කොච්චර මොට වෙනවා. මේක දැකින් දැකින්න ඕනේ. ඔය දැන් විවාහ මංගල අවස්ථාවේදී මේ දැන් විවාහය වෙනකොට ඇයි පොල්ගෙඩිය දිනන්නේ? ඔය කාරණේ. පොල්ගෙඩිය විඳ ගාම අපි ලගින්නේ සුදු පාට පොල් සහ වීදෙන ජලය. දේහයයි මෝරයයි විදහැරල. මෙන්න මේ සුදු පොල් වාගේ අලෝභ අධේ සමෝහ වෙලා. කරුණා මෛත්‍රිය පතුරවන අදිචාන කරගන්න. ඒකේ සංකේතය තමයි පොල්ගෙඩිය විදිහට. ඔබ දකින්න ඕනේ. ඒක පරි ගැනීමට පස්සේ සංකේතය වේමු ගන්න බැරුවහම ඒක ගන්න සාපකරන පැත්ත. දැන් සාපකරන පැත්තට නෙමෙයි යෝගය ගත්තේ. සාපකරන බුද්ධලයාට තියෙනවා ලෝභ දේශනෝ. මේ පොල් ගෙඩිය ලෙරි ගැහුවා වගේ ඔහුගේ ලෝභයේ දුරු වේවා. කොස දුරු වේවා. ඔහුගේ ද්වේෂයේ මොහේ තදගතිය මේ පොල් ගෙඩිය විඳිනවා වගේ විදී ආවා. ඔහුට අලෝභදී සමෝ සුද්ධතාවේ පහළ යන කරුණාව ඔහුගේ පැති වේවා කියලා ගහනවා. ඒක තමයි සාපේ විදිනක. හැබැයි එතනත් ආයේ මෛත්‍රී සාගරීතකින් කරපු පොල් ගැහිලා තිනා ඔකට හින ගහපන් කියලා පොල් ගැහුවේ නැහැ. ගහන්නේ හිනේ නතර වියන් කියන එක තමයි ඒක සංකේතයෙන් ඉස්සෙන්නේ. මේ හතුරට පොල් ගහන්නේ කොහොමද? හතුරගේ හතුරුකම හැදිලා තියෙන්නේ. ඕලඟ තියෙන ඇහි පොහු නිසා. ඒවා වට වෙලා තියෙන නිසා. මේ පොල් ගෙඩියේ ලෙඩි ගහනවා වගේ හතුරගේ ඇස්ස පොත්ත දුරු වේවා. ඕකෙන් තිබෙනා වූ දේහයයි මෝහයයි හද වෙලා හතු වෙලා අළු වෙලා තියෙනවා. මේක බිඳිලා යනවා ඔහුගේ දේහයේ මොහේ බිඳියාව. ඔහුට අලෝභ අධේ සමෝ පුණ්‍යතාවයේ බහල වේවා. ඔහුට ලුණු කරුණා මෛත්‍රී වීදී වේවා කියලා ගහනවා පොළොවේ. ඒක ගිහින් වදිනවා හතුරක්. හතුරක් හිතෙනවා අනේ මම මොකද මේ කීප වැඩ කරනවා. අනේ මොකද මං තරහ වෙනවාද මේ මිනිස්සු එක්ක. අල්හාන්ති හරියට වැදුණා මොකද වෙන්නේ? ඒ හේතුව වැදිලා ඉතින් ඔහුට ඔහුගේ තරහ නැති වෙනවා. මං තරහ බින්ද හැටි. හතුර ඇති වෙරිය කොහොමද? හතුර වෙනසුවේ කියන්නේ හතුරුකම වෙනසුවා. ඔහු මේ ඔහු යහපත් පුද්ගලයෙක් වෙන්න ආශිර්වාදයක් කළා. එහෙමයි හතුරට පොල් ගැහිලා. ඒක දිවාරේ ගගුණ දිව්‍ය සතුන්. ඔහුගේ හතුරුකම නැති වුණා. නමුත් ඔහුගේ ක්‍රමේ දැන නැතුවම තව තවත් හිර වේවා කියන හින ගහවම් කියන හැටි ගැහුවොත් එහෙම ওই ධර්මතාවය දැකලා ගැහුවෙත් නෑ. ඔහුගේ හතුරුකම නැති වෙන්නේ නැහී වීරේන වේරාණී කියලා වෛරේන වෛරේන දුහාසි දෙය කියන එකක් දෙන්න තවත් වෛර ඇති. වෛරයේ දුරු කරන්න පොල් ගහන ක්‍රමෙත් ඕකයි. හිත වැඩින්න පොල් ගහන ක්‍රමෙත් ඒකයි. හතුරට මිත්‍රාරණ එකක නෙමෙයි උතර කියන්නේ. එහෙනම් හතුරට මිත්‍රාරණයි නම් පොල් ගහන ක්‍රමයක් තියෙනවා. දේවල් දෙකකින් හතුරට පොල් ගහන්නේ හතුර හතුරගේ හතුරු ගන්න නැති වෙනවා. හතුරගේ තියෙන දේ රෝම දේශ මොහ දුරු වේවා කියන එක. ඒ තාන්ති ආශිර්වාද කරලා හිටන් යම් කරනකොට ප්‍රසන්නදී පහන් හිතෙන් තමයි පොල් ගහන්නේ.
මනසාතිය පසන්නින වාසතිය කරෝති වාසතිය ගලන සතුවනම් සුකමං වීති කියලා ඌලඟ ටේබල් එක තියෙනවා නේ. ඌට රුපියල් 15 වෙනවා මිසක් හතුරුකම නැති වෙනවා මිසක් ආයි හතුරු හතුරුකම් කරන්නේ නැහැ. හතුරට දෙහවතයි අපිට දෙහවතයි. ඉතින් ඒ සංකේත අහකරුවාට පස්සේ අපි දන්නේ පොල් ගහන හේතුව මොකද්ද කියලා. ඒකයි සිද්ධ වෙන්නේ.